ඉඳලා හිතනවා ඇති අද බ්‍රෙක්ෆාස්ට් ඩිනර් ප්‍රෝග්‍රෑම් එකෙන් මං යන්නේ කාගේ ගෙදරද කියලා. දැන් මං කියනවා මං ඒක. දැන් මං ඒගොල්ලන්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ගෙදරට ඇවිල්ලා ඉන්නකොට ඇවිල්ලා නෙමෙයි ඉන්නේ තාම ගෙදරට යන ගමන් ඉන්නේ කියපු විදිහට නම් මේ ලෙන්නක තමයි ගෙදර කියන්නේ. අද මං ඇවිල්ලා ඉන්නේ ගොඩාක් ඔගලන් ආදරය කරන කෙනෙක් කියන්නේ අද දැක්කත් ඔයාව අද යාව ඔයත් එක්ක කතා කරලා යාම අවුරුදු ගානක් ඉන්නම් දන්නවලු. හවුද? සුසිලම් කෝට් එකේ අපි ගිහිල්ලා එයාත් එක්ක කතා කරමු. නිමාඩු දවස මම හරි සැහැල්ලුවෙන් හිටියා. උදේ කීයද නැගිට? හතරට වැඩිය කලින් නෙමෙයි. සමනගකි උදට මේ වගේ කෑමට කන්නේ. ඒව කනව මේ තියන්නේ. කන ජාති. කදල. කෝපි. ඇට. වැල යන අතට මැස්ස ගහගෙන ඉන්නවනංගි වඩන් දැවිල කන්න ආස නැතුව ඇති ආසයි පුංචි පුංචි වැඩ ගොඩාක් තියෙනවා. විශේෂයෙන් මම පටන් ගත්තේ වේදිකාවනේ. ඒක නිසා මට වේදිකා නාට්‍ය දෙකක් තියෙනවා. තුනක් තියෙනවා. මේක වැඩ කරගෙන යනවා. ඒව තව තව අලුත් කරන්න, පොලිෂ් කරන්න ලැබෙන හැම වෙලාවෙම මම රිහර්සල්ස් කරනවා. අදත් යන්න හිටියේ. ඔයා නිසා නැවතුණා. එහේ යමු අපි. යමු. එහෙම නවත්තන්නේ නැහැ. නෑ කොච්චර මොනාගරා වේදිකාවට තමයි වැඩිපුරම හිතන්නේ. ඒක අපේ ඉදිරියේ මිනිස්සු අපි දැකගන්නේ සතුටු වෙන්නේ දස දහසක් දෙන සමහරට පොළොන්නරු අනුරාධපුරය යනවා 3000 කාර්දාක් දෙනවා. ඉතින් ගෑ ගැහෙනවා කිසි අමාරුවක් දැනෙන්නේ නැහැ. කොච්චර මහන්සි වුණත් අර ඒ වෙලාවේ එන ඒවත් එක්කම අර සතුටක් සතුටනේ. කන්නකෝ. කනවා අනේ හරිම රහයි. අනේ මම හැම සුමාන්ට දවස් දෙක තුනක් කියන්නේ මෙහේ ආවොත් මම මහත් වෙයි. අපේ අම්මගේ එකම සීනේ මම මහත් කරනවා. අනේ එපා මහත් වෙන්න. මම කෝටුවක් වගේ හිටියේ මතක නැද්ද ඒ කාලේ? මං ඒකනේ ජීවිතේ අද ගත්තාම කටුවකුත් ගහ ගන්නවා. ඔයා විශ්වාස කරන්න ගමනක් යනකොට සාරි අඳිනවනේ. සායවල් දෙකක් අඳිනවා කාට කියන්නේ? කාට කියන්නේ? සුසිරාක සාරි අඳලා සායවල් දෙකක් අඳින්නේ නැහැ. ඒ පහත් පස්සේ මාතර පේන අන්තිවා. පිගේක පෙන්නන්නේ නේ. ඔව් පිගේක පෙන්නන්නේ ඇන්දයි කාලේ. ඔයගේ ඉතින් වෙලාවට කලාවට ගානට මහත් වෙයි. ඔයා වැඩි දඟලන්න දෙපා. මම දඟලන්නේ නැහැ නේ අම්මා. කිසු. මහත් උනන කොහොමද මේ කඳ නැගගෙන එන්නේ? ඒක තමයි නේ. මම සීගිරියට වැඩිය පොඩ්ඩක් අඩුයි. ඉතින් ඊට පස්සේ ඒ කතන්දර එහෙම වුණා. ඔව් ඊට පස්සේ චිත්‍රපටිය වල හොම ඉන්නකොට ඉතින් කලකිරීමක් ඇති වෙලා හොම ඉන්නකොට තමයි මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒකෙත් මම අවුරුදු 20ක් සේවය කරා. බොහොම ප්‍රසිද්ධ අදටත් මට කතා කරන්නේ නම. ඒක මම හිතන්නේ මට ලැබිච්ච ඒ නම දයාවති. දයාවති. ඉතින් මට ලැබිච්ච දෙවනි අම්මා කියලා මම හිතනවා. ලැබිච්ච දායාදකි. නේද ඕනම කෙනෙක් ඕනම කෙනෙක් ලොකු පොඩි වයස ભેදයක් නැහැ දයාවති කිව්වොත්. දයාවතිම තමයි. මොන දේ කරත් දයාවතිම තමයි. මං තාම කනවා. මං කාලේ වරින් ඉස්සෙල්ලා අක කාලා. මොකද මේ හොරෙන් කරන් කරන්නේ? මං කරන්නේ මේ අයියට කෑම බෙදනවා. ඕකේ. රතුබත්. අයියා රතුබත්? නෑ එයාට දෙන්න ඕනේ රතුබත්. මම මේක දීලා එන්නම්. එයාට වැඩට යන්න පරක්කු වෙනවා.
දැන් අපි කාලේ ඉවරයි. දැන් අපි මෙතන තියෙන වැඩ ඔක්කොම ඉවර කළා. ඊළඟට කොහෙද යන්නේ? ඊළඟට නිවාඩු දවසේනේ පන්සලට යන්න. හා. නෑ පන්සල යන ඉස්සර ටැග්ගල මම්මිට කන්න. අපි දැන් ගවහනවා. අක්කි මට හීනෙන් කුරුළු කඩියක් කැරිලා කිව්වා. අද සුසුලක් කර පන්සල් යන්න ඕනේ කියලා. ඒක නිසාම සුදු අඳගෙන ආවා. රස්සනේ. චාම්නේ. යම් පන්සල්. බලම කොච්චර හොඳයිද කියලා. ඒක හොඳ ළමයි. ඊවාරි පාඩි වලට දෙයියු බුදු අදහ ගන්න එක ලොකු දෙයක්. එහෙනම් අපි පන්සල් යමු. අපි ගිහිල්ලාම කතා කරමු. අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ. අතරම මේ ප්‍රෝග්‍රෑම් එක අතරතුරේදී උනත් අපි බිසි ෂෙඩියුල් එකක හිටියා උනත් පන්සල් තාම හරිම සනසීමක් නැහැ. විශේෂයෙන් මේ පන්සලේ එහෙම දෙයක් දැනෙනවා. මට ඉඩ ලැබෙන හැම වෙලාවකම වගේ මම දුවගෙන එනවා. අපි හාමුදුරුවෝ හම්බ වෙනවා. හිතේ තියෙන දුකක් තියෙනම් කතා කරනවා. ඒ වගේ බොහොම සැදැහැවත් පිරිසක් මේ පන්සලක් එක්ක එකතු වෙලා ඉන්නවා. මේක තමයි හිඹුටානේ අභිනව රාමයේ පන්සල. හිතන්නේ අපි දැන් ගොඩාක් කාර්ය බහුලයි. අපි හිතනවා අපිට පන්සලට යන්න වෙලාවක් නැහැ නේ. මට මේ තියෙන වැඩත් එක්ක උදේ යනවා, රෑ වෙලා යනවා. ඒත් කොහොම හරි වෙලාවක් හදා ගන්නවා නම් ඒක අර තියෙන අපේ කාර්ය බහුල ජීවිතේට හරියම සැනසීමක්. ජීවිතේ අපි දුකත් එක්ක අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ මේ ජීවිතේ. හැබැයි පොඩි සැනසීමක් හරි දැනෙනවා පන්සල් භූමියට ඇතුල් වෙච්ච වෙලාවට. මොකද මම නිතරම හිතනවා මේ බෝගහට කතා කරනවා නම් අපේ දුක කාටවත් කිය කියා ඉන්නේ නැතුව අපි සමාජ කාට කිව්වත් අපිට සමහරවිට රිදවන වෙලාවල් තියෙනවා මේ ප්‍රශ්නත් එක්ක. නමුත් මේ බෝගහේ බෝදාලු බෝගහට කතා කරලා අපි අපේ දුක කිව්වොත් මම හිතන හැම වෙලාවෙම ආශිර්වාද ලැබිලා තියෙනවා. ඒකේ කාන්තයි සත්‍යයි. අක්කා හැම තිස්සම නේද කොහොමද පන්සල් මට හැම තිස්සම එන්න අපහසුයි. ඇත්ත කියනවා නම් ෂූටින් ඒක රූපගත කිරීම වල ඒ පළාත්වල තියෙන පන්සල් වලට මම ඒ හවසට වැඳ පුදා ගන්න මගේ නිවාඩු කාලේ රූපගත කිරීම වලින් පස්සේ මම දුවනවා මා ටිකක් හොයාගෙන. ඕ මොකද අවට ඉන්න අය ෂූටින් බලන්න ආපුවා මම කියනවා හැන්දෑවට මල් ටිකක් හැදලා හැම තියන්න මාත් එක පන්සල් යන්න කියලා. ඉතින් මම ඒ යන ප්‍රදේශයේ ඉන්න අය එක්ක එකතු කරගෙන ඒ පන්සල කුඩා වුණත් දිලිඳු වුණත් මොන වුණත් මට කමක් නැහැ. මම චෛත්‍යයට බෝගහට මම කොහොමත් පන්සලට සමගි හිතේ තියෙන ශබ්ද. ඔව් සමහර පන්සලම නෙමෙයි අපි හිතමු වෙනත් ආගමික වෙනුණත් ඒ තැන් වලට ගියායි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ආශිර්වාදය තමන් අදහන දෙවියන් ඉන්නව නම් ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙන ඔය ආශිර්වාදයේ උඩ තමයි අද මගේ මේ ජීවිතේ රඳාපවතින්නේ කියලා මම බෙහෙවින්ම විශ්වාස කරනවා. නැතනම් අපිට ඉගෙන ගන්න ගොඩක් තියෙන කෙනෙක්. ඔබ අපි එහෙනම් ගිහිල්ලා ඉතුරු අර ටික කරමු බෝධිය නාවමු. මුලින්ම අද දවසේ මම මෙතනට එක්කන් ආවට thank you very much. තින් ගොඩක් තින්. ඊළඟට අපි කොහෙටද යන්නේ? ඊළඟට ඉතින් මෙහෙමයි. මේ ගෙදර දොරේ කන බොන ඒවත් එපා යනේ. පොඩ්ඩක් මම මාකට් එක පැත්තේ යන්න කියලා හිතා. මාකට් එක පැත්තේ ගිහිල්ලා එමු එහෙනම් මුලින්ම එහෙට යන්නේ. ඕ යා. එහෙනම් අපි මාකට් එකට ගිහිල්ලා කතා කරමු. අපදේ සිසලක්කට කැවිලා තියෙන මාකට් එකට. යාට ආදරය කරන අය දැනගන්න ඕනේ අක්ක මාකට් එකට ඇවිල්ලා කොහොමද බඩු ගන්නෙ, කොහොමද බඩු තෝරගන්නේ, කැමතිම කෑම මොනවාද මේ දේවල් පෙන්වන්න තමයි අපි අක්කිට එක මාකට් එකට ආවේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු නේද මොනවද ගන්න කියලා. යා. මාතසකස්කන්. මෙයාගෙන් තමයි මම හැමදාම කොස් ගන්න. දන්නවනේ කී දෙනා දින්නේ ගෙදර? පස් දෙනෙක්. හැමදාම නේද? මෙතනට આવුත් කොස් ගන්නවා. අනිවාර්යයෙන්ම. අද වරක නෑ වරක තිබ්බනම් අපි වරක අරගෙන ගන්නවා. මේක තමයි මගේ පොළ. හා. මම හැමදාම බඩු ගන්න එන්නේ මේ පොළට.
මේ පොලේ නිතරම තියෙන ගමේලෝලු. මම ගමේලෝලු කන්න හරි ආසයි. හරිද? ඔන්න මං ආසක කෑම ගොඩාක් තියෙනවා. කොහොමද දෙලෝලු ලාබයිද? දෙලෝලු ලාබයි. වැටකුළු ගන්න 40 පන්සි. වැටකුළු 40යි. නයි කරන පන්සි 50යි. වැටේ කොළුව වැටේ කොළුව. ඒ අඩන්න එපා. මේ එම් බාන. ඒ මලස්සනේ. සාමනක් දෙන්න කලන බඩ. ආ බලන්න ගන්න බලන්න 40 40 පන්සි. පරණ කරලා බඩු දෙන්න කාටවත් ඉන්නම සල්ලි ගේන්න. අපි දැන් යන්න ඕනේ කොහටද දන්නවද කෙල්ල? මම මාකට් එකට ආවහම ඔක්කොම වැඩ කරගෙන යන්නේ. ඔක්කොම වැඩ කියන්නේ? ඔක්කොම වැඩ කියන්නේ කටු ක්‍රීම්. මාකට් එකේ ඒවත් තියෙනව අර පැත්තේ. අර සුට්ටක් ගිහලා එමුද? සුට්ටක්යි ගොඩක් යන්නේ. හොඳද? අපි එනකම් මේක තියන්න. ඕන එකක් තෝරගන්න මගේ වගේ තමයි. අකි මේ ජුවලරි වලට තියෙන කැමැත්ත ගොඩාක් ආසයි. හැබැයි මට මම කොහොමවත් බලන්නේ ඒ ඇඳුමේ හැටියට තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් තියෙනවට දාලා වැඩක් නැහැ. තෝර නිකන් අනුගෙන් ඉල්ලන් දාලා මොන හරි ලස්සන දෙයක් ගත්තම අරන් ගිහිල්ලා ගැලපෙන ඇඳුමක් හම්බුනව දානවද නැත්නම් ඇඳුම හම්බුනාට පස්සේ වෙලද? නෑ මං ඇඳුමක් අරගෙන මෙහාට එනවා. මට කොහොමත් හැමතැනම මගේ ගෙදර වගේ ඔක්කොම මට ආදරේ මට ගොඩක් සහයෝගි දෙනවා. ඉතින් ඒ නිසා මම ඒ තැන්වලට එනවා. හරි අපි දැන් ගොඩක් ෂොපින් කරානේ දැන් මහන්සිනේ. මහන්සි කියන්නේ නංගි ඇත්තටම මොන හරි බිව්ව නම් කූල්ම කූල් වෙන්න ෂොප් නේ. මොන හරි දාසෙ මොන හරි බලමු. යා කූල් දැක්කේ නේ අපි මොන හරි බොන ගම සතාකේ. නම් අයියලකන් ඉන්නවා දැන් ගන්නවද? මේ වෙලාවට මේක දිව්‍ය මොකද ඖෂධයක්. අම්මෝ මේ වෙලාවට මේ මොකද මේ පොරෙන් ෆොටෝ ගන්නෙ? ඇවිල්ලා කතා කරලා ගන්නකෝ. එන්න එන්න ෆොටෝ එක කරන් දෙන්න කට්ටට. එන්න එන්න ෂොපින් යන ගමන් හැබැයි මෙතනින් යනකොට කෝණේ චුට්ටක් ඉන්නනම්ගේ තව පොඩි තැනකට යන්න තියෙනවා කියලා මම හිතන්නේ යාළුවෙක් ගෙදර ඇවිල්ලා තියෙන්නේ නේද අකි? හරියටම හරි. කවුද මේ යාළුවා? ඇයි අපි මෙතනට අද දවසේ එන්න තෝරගන්න හේතු වුනේ? හේතුව කියන්නේ මම මේ පාරේ ඥාන එනකොට මට කවදාකවත් අමතක කරන්න බැරි තැනක් තමයි මේ නිවහන. මේක කොහොම ලස්සන නිවහනක්. කාර්යශූර ගෘහණියක් ඉන්න නිවහනක්. ඉන්නවද දන්නේ නැහැ අපි කඩාපත් වුණා එක බලන්න. මෙයා කාන්ති වානගුරු හා කාවින්ද වානගුරු. අඳුරනවද? ඔය යන ගමන්ද? ආ ඉතින් හැමදාම යන ගමන් එන්නේ. අම්මේ. ඈ
අපි ගියා කොහෙද තැන්වල ගිහිල්ලා ගිහිල්ලා නේ හරි මහන්සි මං හිතුවා මහන්සියට කාන්සියට හොඳම නිදහස් තැන මෙතන කියලා එහෙනම් බොමුද මොනා හරි දෙනව නම් බොනවා මේ මං කිව්වේ සැපේදී කෙසේ වෙතත් දුකේදී ඉන්න මගේ ඇස් දෙක වගේ ඉන්න මටම ඉන්න සහෝදරවරු මේ අපි ඉඳගමු මේ මගේ ගෙදර වගේ තමයි අද මොකද විසි නැද්ද මෙයා මෙහෙම හිටියට පොඩි නිලියක් මගෙත් එක්ක ටෙලි නාට්‍ය කීපයකම රඟපාලා ඉතින් මගේ විස්තර නම් එයාගෙන් තමයි දැනගන්න වෙන්නේ රටක්ම අඳුරනවා සුසිලක්කිය මුළු රටක්ම ආදරය කරනවා ඒගොල්ලන් සුසිලක්කිය තක්ක ඉන්නේ ෆෑන්ස් විදිහට ඒගොල්ලන්ට පෞද්ගලිකව ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ නැහැ හැබැයි ඔයාට ඒ චාන්ස් එක හම්බලා තිනවා ඔයා ආශ්‍රය කරන්නේ පෞද්ගලිකව හැම දෙයකදීම සුසිලක්කිය තක්ක ඉන්න යාළුවෙක් විදිහට සුසිලක්කිය කොහොමද යාළුවෙක් විදිහට මට නම් කියන්නේ හොඳටම හොඳයි ඒ කියන්නේ අවංක අවංක මිතුරියක් හැටියට මට එයා ගැන වර්ණනා කරන්න පුළුවන් මොකද එයා මිතුරියකටත් සහෝදරියකටත් හැම දිනාටම එක හා සමාන සලකන කෙනෙක්. ඉතින් මට එයා ගැන ඇත්තටම කියනවනම් අවංකතාවයක් අවංකතාවයකින් මට එයා ගැන වර්ණනා කරන්න පුළුවන්. හයි හයි හයි. මේ මොකදනේ? ලස්සන නැද්ද? ලස්සනයි මේක ෆැෂන් ෂෝ එකක්ද? ද කැත නැත්තන් ෂෝක්ද? එහෙනම් කාන්ති අපි යන්න දැන් ඊළඟට පොඩි දඩයක් දාන්න තියෙනවා රහල් අයියට ඒ දඩෙත් දාගෙන අපි අනේ පැටියෝ කෑවා වගේ තමයි මම පොඩි වෙද්දක්කේම හොදගන්න එහෙනම් අපි යනවා මතක් කරන්න දරුවත් මතක් කරන්න බලන්න කිත්ති මේ ලස්සන වෙලා මටත් කියන්න නැතුව ගිහිල්ලා එහෙම තමයි මාකට් ගියානේ යන්නේ ඔවනේ දාඩියයිනේ දැන් මගේ හබි බලන් ඇති දඩේ දාන්නියා එහෙනම් අපි යනවා හබිය හම්බෙන්න මට ලස්සන ලස්සන හොයලා දෙනවා කොහෙන්ද ජීන්ස් අඳිනවනේ ලක්කි ඉච්චිද ගොඩක් ඇයි දන්නවද හේතුව බලන්න මගේදී කකුල් දෙක පෝක් කතු දෙක වගේ මේ මැදයි ඒක නිසා ටීස දෙන්න කැමති නෑ සීරියස්ලි දෙන්නකෝ මට හඳේ ඔයලා ඕනේ බලන්න යා මට පොඩි ළමෙක් කරන්න යනවා අර විතරේ මොකද දන්නේ නේද? අනේ කේස් එක. ලස්සනයි. කොහොමද? කොහොමද? වැඩේ නේ දඩේ පටන් අරගෙන. ඔව් ඇයි අවුලක් දෙක. අපිත් එකෙන් හොරෙන් කනලා ආවද අපි වෙනුවෙන්?
පොඩ්ඩක් පැන්නාම නැත්නම් බෑනේ ගෙදර ප්‍රශ්න ඇති කර ගන්න ඕනේ නෑනේ මේකත් ලස්සනයි නේද මේ පවුලක් කන්න බෑ නේද හරි අසන අය අය අකි ලස්සන ලස්සන අපරාධ කියන්නේ සමහර වෙලාවට ඉතින් ලින්කල ඒක ගියා නම් මරිගස ගන්න බුලෝ නේ හැමෝම කාලේ මාදි ලින්කල් යන්න හරිද මම ඇවිදගෙන ඉන්න ප්‍රශ්න තමයි ඉන්නේ කැට්වෝක්ද සුසිලාකිට ඇඳුම් අරගෙන ඉවරයි ආදරණීය ස්වාමි පුරුෂයා විසින් තම භාර්යාවට අරගෙන දුන්න ඇඳුම් ටික මෙන්න මම බවුනේ එහෙනම් අපි ගිහින් අපේ නමේ හරි ගෙදරට බඩු ටිකක් ගන්නත් ඕනේ ඒත් එක්ක මගේ හොඳම යාළුවෙක් ඉන්න මිතුරියක් එයා ටිකක් සනීපමදි අපි ආව බලන්න කවුද දමිතක්ක ආ ඒක යා මෙයා ඕන දෙයක ටෝකේ අනේ ෂෝ බයි Thank you bye අපි එහෙනම් යනවා ගොසරි ගිහිල්ලා යාළුවා බලන්න දැන් අක්කිගේ අයියගේ ආදරේ දැක්කම මට අහන්න හිතල පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ ආදරේ කොහොමද කොතනදීද කීයටද පටන් ගත්තේ කියලා. ඒකත් අර වේදිකාවේ තමයි. වේදිකා නාට්‍ය වල අපි දෙන්නම හිටියා. ඔව්. ඉතින් මෙයා හොරෙන් හොරෙන් මගේ දිහා බලනවා. සමහරවිට ඉන්නවනේ ඉතින්. ඉතින් ඒ වුණාට ඒ කාලේ ඔයගොල්ලන්ට වගේ SMS Google, Dongle, WhatsApp, Viber, Skype, handphone මුකුත් නෑ. ඔය ඉන්නේ නේ. ඒක ඉතින් එහෙම බලනවා පොඩි සිරික්කියක් දානවා. ඉතින් කරලා hina වෙනවා. ආයි මෙහෙම නින් බලා ගන්නවා. ඒ වලින් බලන එක නේද? මුකුල කරනවා නේද? මුකුල. ඉතින් එහෙම කරලා තමයි ඉතින් කොහොමද ප්‍රකාශ කරා පොඩ මං එනට බය වුණා. මේ සද්දන්තේ මොනවා කියන්න බෑනේ නේද? ඔව්. ඊපස්සේ ඒත් ඉතින් හිතුණා හැම පැත්තෙම ඉතින් හොඳ සීලාචාර දරුවෙක් කියලා ආරංචි. ආරංචි කරනකොට කියන්නේ ඔය කතාව කරන අතරතුර අපි අයියගේ පැත්තෙන්නුත් මේ කතාව අහන්න බෑ. මෙහෙම කෝලම් කරාද? නැත්තු. තරුණ කාලේනේ කෝලම් වෙන්න ඇති. කළා නෙමෙයි වුණා. වුණා වෙන්න. හැබැයි උමි කුංචි තැනකින් පටන් ගත්තේ. අපි පොඩි කාමරේ කිනවනේ පටන් ගත්තේ. පොඩි පොඩි දේවල් වලින් තමයි දැකිටුනකිටලා ඇවිල්ලා ඔය ඔයාලා කාපු බීපු නිවහන හදාගන්න තරම්ම අපි දහඩිය දුක් විඳා. අන්න ලස්සන කතාවක්. ලස්සන වෙන්නේ කොහොමද? දුකයි නෑනේ. මේ දුක නෙවෙයි ඔය දැන් එකට ඉඳන් එහෙම කරා කියන්නේ. හැබැයි ඉතින් මේක කුරුළු ලෝකයක් නෙවෙයි මේක මේ ලස්සන වාට පේනවාද දැන් අපි දෙන්න අතරේ මෝඩ සුන්දරත්වයන්නේ දකින්නේ. අනේ නෑ සමහර වෙලාවට අනේ බුදු සරීමයි. ඉතින් වෙන්න පෙතුකට නෑදරේ වැඩි වෙන්නේ. මොකද සද්ද තියනවා මෙහා. ඉස්සර කාලයක් සිංහනාද පවත්වනවා හිටිය. ඒක ලක්කි. අනේ මම බලු ගුප්ත. යාක්‍රමයාක්‍රමයට උඩ. යනකිපි ආවගේ වෙන්න බඩ ගන්න නෑ ආයෙත්
මේ තමයි මම බඩු ගන්න කඩේ. හරියට නිකන් මේ තමයි මගේ කඩේ වගේ කියන්නේ. ඒ වගේ තමයි. උහුල්ලා කොහොමත් අපේ වගේ තමයි. බොහොම සාධාරණ ගානකට මිනිසුන්ට දරා ගන්න පුළුවන් විදිහට බඩු දෙන්න තැනක් තමයි මේ. මේක කමර්ෂල් එකක්ද? මේ වගේ. විශේෂයකුත් තියෙනවා. මේ සාරි තෝරන්න ගිහිල්ලා අපි පහුගිය කාලෙක අපි තුන් දෙනා කොහෙද ගියේ? ඉන්දියාවේ ගියා. මාවත් අරන් ගියායි දෙන්න ජොලියට. ෂා. සාරි ගන්න මේ මාව ජොලියට අරන් ගියා. කෑමක්වත් මතක නෑ. සාරි හෙව්වට වඩා අපි ඇවිද්දා. සාරි ගෙනවද? මේගොල්ලෝ නම් ගෙනවා. මටත් ඇගි අරන් දුන්න. කොහොමදත් අපිට සාධාරණව හැබැයි ඇන්දොත් එකයි. ඔයාට නෑ. එක්කෙනාට එකයි. ඒ වගේ සාරි තියෙන තැනක්. මේක ලස්සනයිද? පෙන්නන්නකෝ ඇරලා. ලස්සනයිද රහ? දෙකම කියන්නකෝ නේද බලන්න. හැබැයි මෙහෙ ආවම මොනවද ලැබෙන්නේ ඔයාට? මෙයා සාරි ගන්නට වඩා මෙහෙට එන්නේ අනා සුජියගේ තේක බොන්න. මේ කැඳල මේ මෙහෙම ඉන්නම් මම. ඉන්නකෝ කියන්න. මේ වැඩේ හොඳද කියලා බලන්න. මෙහෙම ඇඳා. මෙහෙම හිටියා. මෙහෙම ආව ළඟට. මෙහෙම හිටියා.
නෑ මේක. ඔයා ඔක අද සාප්පුවට බැස්සා සල්ලි ගන්න. ආව්. ඔයා ඔක අඳගෙන මේ කඩේ ඉස්සරහට වෙලා ඉන්නේ. එතකොට හරි. එහෙමද? සාප්පුවට බැස්සා සල්ලි ගත්තා. ඔන්නෝමයි අපි. අපිට මේ වගේ නිදහසේ ඉන්න කඩේ ෂොප්ස් තියෙන්න ඕනේ. එහෙම මට අර වැද මෙහෙම ගදගත් විදිහට ඒවා බෑ. මෙහෙම තියෙන්න ඕනේ අපේ වගේ. දැක්කනේ මං ගිය තැන් ඔක්කොම. යන්න බෑනේ අර නිකන් දෙන ඩ්‍රින්ක් එක නිකන් දෙන තාම ඩ්‍රින්ක් එකක් දෙනවා මෙහෙ එහෙමයි හස්බන්ඩ් වයිෆ් එක බීලා හස්බන්ඩ් වයිෆ් ආවොත් වයිෆ් ට සාරියක් ගන්න පුළුවන් හස්බන්ඩ් ට ටී එකක් බොන්න පුළුවන් හරි එහෙනම් අපි ඒක බීලා යන්න අමතක නොවන සිදුවීමක් මතකද උදේ පාන්දර දෙනවනේ දීලා කූඩෙත් එකම ඉස්සරහ තියෙනවනේ කියලා ඔන්න කැම ටික තියෙනවා අරගෙන යන්න විතරයි කියලා මං කියලා මම ෂූටින් යනවා. දවල් වෙද්දි මං අහනවා කෝල් කරලා කැම කොහමද කෑවත් කම් ගොත ගහනවා හිටිය ගමන් දවසකට. කැම අක්ක කැමනේ ඕ හොඳයි. මං බලනවා මොකද මේ ගොතක ගහ කැම ගැන කියන්නේ කියලා. බලනකොට නංගි කැම එක දාලා ගිහිල්ලා. ඕ මයි ගොඩ්. ඒකට හිතන්න මට කේන්තියක් නැද්ද? කතා කරන්න බැරි දේවල් කරනවා දන්නේ අපි දැන් යන්නේ සස්ලක්ටි හොඳම යාළුවෙක් හම්බුන අපි දන්න කෙනෙක් මාත් හොඳට දන්න කෙනෙක් කවුද ගෙදර හයිලෝ ඉන්න බලන්නකො නිලිය වගේ ඉන්න හැටි නිලිය වගේ නෙමෙයි නිලිය තමයි නිලිය තමයි නිලිය තමයි දවස් දෙක තුනකට ඉස්සෙල්ලත් එකට වැඩ කරා. ඒකනේ. ඉතින් අපි දෙන්න හිටින්. ඒකනේ හොරේ මාව අපි. ඒක තමයි. මෙතන යන ගමන් කිව්වේ නැත්තේ. ඉතින් මෙතන යන ගමන් හිතනවා බලලා එන්න. අනේ කොච්චර ලොකු දෙයක්ද නේ. ඒකනේ. එන්න එන්න. එන්න. මේ මොනවද මේ? මෙයාද මේක? නිකන් එන්නේ බලන්න. අපි එතනනේ හිටියේ අය වානගුරුගේ ගෙදර ඩිල් ෆිල්ම් එකට එහා පැත්තේ හරියට එතෙන්ට 11යි යනකොට අනේ අපි එතන හිටියේ අපරාදේ අපිට එතන ඉන්නලා එකට වගේ ඉවර වුණා ඒගොල්ලෝ තුන්දෙනා උදුන වාහනයක් එන්න අපි අද ප්‍රෝග්‍රෑම් එක අක්කිටක මගේ ප්‍රෝග්‍රෑම් එක අපි හැම තැනම ගියා මෙහෙ එන්න ඕනේ කිව්ව හොඳම යාළුවෙක් හම්බෙන්න මම බැලුවනේ තව වැඩක් නෑ අපි ඒ යාළුවා ගැන කියමු මෙහා අපේකේ කියන්න කියන්න චූටි දුව කෝ චූටි දුව මේ චූටි දුව
මේ මෙයාට අම්මා කිව්වේ යන්තම් පොඩි අම්මා කියලා නවත්ත කර පොඩි කෑල්ල දාන්න. ඔව් මේ මෙයාගේ දුව. ආ දුවගේ දුව. කොහමද? ආ ලස්සන ගවුම කැඳන් ඉන්නේ. කවුද ගෙනාවේ ගවුම? කවුද ගෙනාවේ ගවුම? පොඩි අම්මා. ආ එයාගේ පොඩි අම්මා මම දැන් මට කියනවා. සහෝදරියකටත් වැඩි යාළුයි ඇත්තටම පුදුම බැඳීමක් අපි දෙන්නගේ තියෙන්නේ ඒක මම හිතන්නේ පෙර ආත්මේ ඉඳලම ආපු බැඳීමක් වෙන්න ඇති අපි ගොඩක් දේවල් කතා කරා තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද අපිට තව යන්න තැනක් තියෙන නිසා යන්න වෙනවා යාළුවෝ දෙන්නගේ කතාවට චුට්ටක් බාධා කරගන්න රාජකාරිය දේවකාරිය වගේ නුනේ නේ එහෙනම් දැන් මම යන්න මං ආයි නිදහස එන්න ආයි එන්න ඕන හරි හරි යනවා යනවා පුතේ බයි බයි අද ගියා ටයිම හෙටනි තායි ෂූටින් හම්බ වෙනවා ඉතල අපි ඔය යනවා නේ අද දවසේ තව වැඩ කටයුතු මොනවාද? දැන් නම් ඉතින් හරි සතුටක් දැනෙනවා පරණ යාළුවෙක් බලන්න ආවා. මටත් සතුටුයි. දැන් මට මගේ රාජකාරිය තියෙනවා. වේදිකා නාට්‍යයේ පුහුණු වීම කටයුතු. මං එනකම් බලන් ඉන්නවා. එහෙනම් යමුද? යමු. මං කල්ලා යම්. රිහර්සල් කියන්නේ අපි ආවිල්ලා තියෙන්නේ අපේ අද ප්‍රෝග්‍රෑම් එකේ බ්‍රෙක්ෆාස්ට් ඉන්න ප්‍රෝග්‍රෑම් එකේ ලාස්ට් ලොකේෂන් එකට. හයි මොකද මූණ නිකන් ඇඹුල් කරන්නේ? ඉතින් මෙතනින් පස්සේ මාව තනියෙන් ගෙදර යවනවානේ. ඔයත් ඉන්න පෙනාටියට. අපෝ ඩිරෙක්ටරවගෙන බලන් ඉන්න. පරක්කු වෙලා. එහෙනම් දුවමි. මන් දුවනවා මේ. මේ මොකද මේ නාට්‍ය? ට්‍රැෆික් සර්ජන්. ආ ඕකේ. අක්කගේ සීන් එකකින් පටන් ගන්න. අක්ක දන්නවනේ කොහමද අපි අක්කව ගෙන්වන්නේ? සාමාන්‍ය මේ ඩ්‍රාමා එකක් රිහර්සල් කරනකොට අපි සාමාන්‍ය රිහර්සල් කරවන්නේ කැරක්ටර්ස් දෙක දෙක ගෙන්වලා තමයි රිහර්සල් කරන්නේ. අද සීන් එකට අදාළ කැරක්ටර්ස් දෙක. ඔව්. අක්කව දැන් අර චන්ඩියා එනවනේ. දැන් චන්ඩියා විලා අක්කම චන්ඩියාට දැන් ගහලා චන්ඩියාව දැන් යවනවා. ගිය ගමන් දැන් අක්ක කියාගෙන එනවනේ. සින්න තම්බි. ඔව්. මට මූව පේනකොට ඔව්. මට මතක් වෙන්නේ සින්න තම්බි. ඔව්. පරිප්පු ඇතිලිය. පරිප්පු හට්ටියක්. ඒ කියන්නේ ඔව් ඔව්. හරි. සින්න තම්බි. ඔව්. මට මූව දකින්නකොට මට මතක් වෙන්නේ පරිප්පු හට්ටිය. ඇයි? ඥානවතිය උඹට මොකක් කරලා අප්සෙට් එකක් වුණාද? නෑ. මූ මාව පරිප්පු හට්ටිය එබුවා. ඔබලා ගත්තා. ඔබලා ගත්තා. ඔබලා ගත්තා. හලෝ. ඔව් පුතා. කියන්න පුතා. කියන්න. ජරාව අත ගන්න හොඳ නෑ නේ පුතා. පුතා මේ අහන්න මේ අම්මගේ යාළුවෙක් ඉන්න පරණ සාජන අංකල් කෙනෙක්. හරි හොඳයි ලෝභ නෑ පොඩ්ඩක්වත්. පඩි දවසට ඕන දෙයක් කරන් දෙනවා. පුතා චුට කතා කරන්නකෝ. මේ චූටි හත්කේ දසක් තියෙනවා. ඒක ගලවන්න බලන්න. සාජන් මේ බලන්නකෝ සින්න මගේ චූටි පුතා. අනේ ඇත්තද? හිමින් කතා කරන්න යා කැමති නැහැ කතා කරන්නවට. ඥානවති උඹ හිමින් කතා කරා මගේ බෆල් එක පොට්ට වෙනවා. හෙලෝ. හලෝ අංකල්. අයියෙන් කතා කරපන්කෝ අංකල්. අපෝ උඹ ළමයිද බං හදලා තියෙනවා. ඇයි? කතා කරන විදිය බලන්න. හරි හරි ඒ කේන්ති ගිහිලා. පුතා පුතා මොනවද කරන්නේ? මං ජරාවත ගන්නවා. ජරාවත ගන්නද? චීචී පුතේ ජරාවල් වලි මොනවද කරන්නේ? මං
පාමමල හදනවා එයාල හදනවා එයාදල හදනවා එක එක මාම ජරාවල් වලින් පාමම හදනවා ජරාවල් වලින් එක එක දේවල් හදනවා ඉතින් පුතාට පුළුවන් මේ ට්‍රැෆික් අංකලත් හදන්න අව අංකල හදන්න ජරාවල් ගොඩක් ඕනේ අංකල්ලා වදන්න ජරාවල් ගොඩක් ඕනේ තූ මොකද බං ළමයට තූ කියන්නේ එක වුණාට වැඩක් නැහැ යකෙක් වගේ එක නෙවෙයි මේ මේ 14 වෙනියා 14 වෙනියා තව එක එක ඇදුවනම් උඹට කෙලිම කාල්ටන් රගටීම් එකට දාන්න දෙමුනා පිස්සු හැදෙරම පඩි පෙළේ වගේ මගේ પરම්පරාව ගෙනියන්න හදන උඹද මගේ પરම්පරාව ගෙනියන්නේ ඒක හොඳයි ඥානවති උඹ එහෙම පඩි පෙළට ළමයි හදන එක හොඳයි උඹ කොයි හරි කන්දක ලයිට් නැතුව ඉන්න වෙලාවක වතුර අදින ළමයි ටික හිටියනම් උඹ බාල්දිය බාල්දිය දුන්නා එක එක ළමයි හදකට යනවා උඩ දෙනකන් ආ මොකද ළමයෝ ප්‍රේක්ෂකයෝ ඔඩියන්ස් එක බලාගෙන ඉන්නවා කොයි වෙලේද මේ ඥානවති එන්නේ කියලා. හරි මම ඒ තැනකදී ඉතින් මේ ඥානවති ඉතින් අපරාධ කරනවා. ආද පරක් වෙලා ආවට වැඩේ ලස්සනද කියලා වැඩේ හරියට කරනවා. අපි ස්ක්‍රිප්ට් එක ගැන හැම කිව්වතයි. මේක ට්‍රැෆික් සාජන් කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ මාර්ග නීතිය මොකක් හරි මගේ නිර්මාණයකින් මම ඇත්තෙන් පටන් ගන්නෙ පණිවිඩයක් අනිතක ඒ වගේම පවුලේ සියලු දෙනාටම එකට සිට නරඹන්න පුළුවන් වේදිකා නාට්‍යයක් මේක දෙපැත්ත කැපෙන වචනවල හෝ කිසිම තැනක දේශපාලනේ තොරව තමයි ආශය පැත්තෙන් ගෙනියන වේදිකා නාට්‍ය. අනි දැම්මට ඔත් එක්ක කතා කරන්න ඕනේ. මොන අද දවසම මාත් එක්ක ඔයා ගත කරා. මම අද දවසම මාත් එක්ක හිටියා. උදේ ඉඳන් ගෙදර ගියා, කිඩිබත් කෑවා, ඊට පස්සේ shopping ගියා, පොලේ market උයි හැමදාම ගියා. Really seriously? එතනින් යාට ඉවරයි කෙල්ල. අම්මා කියන්නේ. ඔයාට හිතුණද මාව අම්මි කරගන්න. ඔව් පන්සල් ගියා මම slippers දැම්ම නෑ කියලා බැනුන් ඇව්වා. ඊට පස්සේ මට කැව්වා කුච්චර දේවල් කරලා අම්මත් එක්ක හිටියා වගේ මට දැනුනේ. මම මේ ඉන්ඩස්ට්‍රි එකේ ආදරේම කරන කෙනෙක්. ඔයාට කොහොමද අද දවසේ මාත් එක්ක ඉඳලා දැනුනේ? දෙරණ මට අලුත් තැනක් නෙමෙයි. ඒකත් මගේ ගෙදර වගේ. ඔයා මට අලුත් කෙනෙක් වුණාට ඔයා ගැන මම අහලා තියෙනවා. මගේ ටික වැඩ කළා නෑ දරුවෝ. හැබැයි අද සමාජ බලනකොට ගෑනු දරුවන්ගේ ගොඩක් දේවල් අපෙන් දැනුවත් වෙලා මේ ටික වෙලාවේදී ඔයා සෑහෙන දැනුවත් වුණා කියලා මට දැනුණා වගේ හැඟීම් වලින් කතා බහ. ඒ නිසා මම ගොඩක් සන්තෝෂ වෙනවා ඉදිරියට යන්න ඉන්න දරුවෙක් දැනුවත් වෙලා ඉන්න එක ගැන. ඒත් එක්කම මම මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න ඕන බොහොම ආඩම්බරේ බොහොම බුද්ධියකින් හදාගත්ත ප්‍රෝග්‍රෑම් එකක්. මොකද අපි ශිල්පීන් වශයෙන් සමාජයේ හැම දෙනාම බලන් ඉන්නේ අපි සුඛෝපභෝගී ජීවිත ගත කරන රෝසමල් යහනාවල් වල ඉන්න කිසිම ප්‍රශ්නයක් නැති බොහොම මේ අපූර්වට ඉන්න චරිත කියලා. හැබැයි අපේ ජීවිතේ අපිට එළවලු ටික, මාළු ටික, කෑම ටික, ලෙඩ දුක වල ඔක්කොම ගෙදරට එනෝ කිසි අඩුපාඩුවක් නැහැ. එහෙම නැහැ. අපි දුක් මහන්සි වෙනෝ. ඒ ගන්න අපි කරන සේවයට කැප කරලා මං හිතන්නේ මං වගේම තමයි අනිශීපිනුත්. Thank you very much අක්කි. මගේ දවස අද හරිම ලස්සනයි. මං ගොඩාක් ආදරය කරන කෙනෙක් එක්ක මට මගේ දවස ගත කරන්න හම්බුණා. අක්කි හරිම ෆ්‍රෙන්ඩ්ලි. දන්නද කෙනෙක් එක්ක වුණත් මං දන්නවා ගොඩාක් කලින්ක් දන්නා වගේ කතා කරනවා. හොස්පිටාලිටි කියන එක ඉහළයි. Thank you very much මාත් එක්ක අද ප්‍රෝග්‍රෑම් එකට එකතු වුණාට. මම දන්නවා අකි විශේෂ ෂෙඩියුල් එකත් එක්ක අකි අමාරුවෙන් අද දවසත් අපිත් එක්ක එකතු වුණේ. ඩේට්ස් නැහැ. ඒත් අපිට ඩේට් එකක් දුන්නා. ඒක නිසා ආයෙත් හම්බෙමු. Thank you very much කියලා ආයෙත් කියනවා. අමතක කරන්න එපා. Next week උත් මම එනවා ඔගලන් ගෙදරට. ඔගලන් ආදරය කරන ආටිස් කෙනෙක් එක්ක මේ වගේම එයාගේ දවස මොන විදිහටද ගත වෙන්නේ කියලා කතා කරන්න. එහෙනම් බලන්න අනිවාර්යයෙන්ම ලැබුණ සතියේ breakfast dinner. Really? Seriously? Bye.